අද දවසේ අප සූදානමින් සිටින්නේ අපේ ලංකාව ඇතුලේ විශේෂම ජාතිවාදය පදනම් කරගෙන සිදුවීම් ගණනාවක් රටපුරා සිදුවීමින් තිබුණා. ඒක එක් මොහොතක ඉතාමත් උසස්ම තැනකට එන අතරත් ආයි තවත් මොහොතක ඒක යම් යට යන තත්ත්වයකුත් තිබුණා. ඒ ක්‍රියාවලිය ඇතුලේ අපි දන්නවා දැන් පහුගිය මාසයකට වඩා වැඩි කාර්යයක් පුරාම විශේෂයෙන්ම රට ඇතුලේ ජාතිවාදය මත පදනම් කරගත් ක්‍රියාවලියන් ඉතාමත් වේගෙන් උස්සන්න වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි තීරණයක් කරගත්තා, විශේෂයෙන්ම මේ ජාතිවාදී ගැටලුව නැත්නම් මේ ජාතිවාදී ප්‍රශ්නයට අපි තනි තනිම නැත්නම් දේශපාලන පක්ෂ නැත්නම් සිවිල් සංවිධාන නැත්තම් කලාකරුවෝ ලෙස මුණ දෙනව වෙනුවට මේ සමස්ත සමාජයේ ප්‍රශ්නයක් තියෙන නිසා මේකට සාමූහිකව මුණ දීලා මෙය ඉතා ඉක්මනටම පරාජයටපත් කරගත යුතුයි කියලා. අපි සමාජවාදී තරුණ සංගමයේ විදිහට මේ අවස්ථාව අපි දකින්නේ හුදකලා වෙච්ච සිදුවීමක් ලෙස නෙමෙයි. මොකද අපි දන්නවා මේ පෙබරවාරි මාසයේ 10 වෙනිදෙන් පස්සේ රට ඇතුලේ වෙච්ච යම් අරාජික තත්ත්වයක් ඇතුළේ ඒ වගේම දීර්ඝ කාලයක් ජාතිවාදී ප්‍රවණතාවයන් උස්පහත් වෙමින් ආපු සියලු කාරණාත් එක තමයි මේ වෙන ජාතිවාදී සිදුවීම් එන්න පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නවා අපේ ලංකාව ඇතුලේ ඉතාමත් ලාභදායි ඒ වගේම ඉතාමත් විනාශකාරී ආයුධය තමයි ජාතිවාදය කියලා කියන්නේ. ඒක නිසා මේකෙන් මහත් විනාශයක්, ඉතාමත් චූටි මුදලකින් මහත් විනාශයක් කරන්න පුළුවන් ආයුධයක් බවට අද ජාතිවාදය පත් වෙලා තියෙනවා. මේ ජාතිවාදී පත් වෙන්න මෙවැනි හේතුව තමයි ඔබ දන්නවා පහුගිය ආණ්ඩු කාලේ ඒකට ඉතාමත් දැනුවත් රාජ්‍ය මැදිහත් වීමක් තිබුණත් පහුගිය කාලය ඇතුළේදී විශේෂයෙන්ම ජනවාරි මාසේ 8 වෙනිදෙන් පස්සේ අවුරුදු එකමාරක විතර වගේ කාලයක් යම් ජාතිවාදී ඒක මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන් එවැනි අවස්ථාවලට යම් ඉඩකඩ නොදී යම් නිහඬ කාලයක් අවුරුදු එකමාරක් විතර වගේ තිබුණා. හැබැයි මේ නිහඬතාවයේ මිදිමින් ආයි රට ඇතුලේ විශේෂයෙන්ම සිංහල ජාතිවාදයත් ඒ වගේම දෙමළ ජාතිවාදයත් මුස්ලිම් ජාතිවාදයත් නැවත රට ඇතුලේ ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒක නිසාම අපි දැක්කා මේ පහුගිය කාලේ මේ යහපාලනය කියපු ආණ්ඩුවේ ප්‍රතිඵලයේ තමයි එක පැත්තකින් ඒ ආණ්ඩුව දැන් අද අර්බුදයකට පත් වෙනගෙන තියෙනවා, විශේෂයෙන්ම හොරුත් සමග සෙල්ලම් කරන්න ගිය නිසා. ඒ වගේම මේ ආණ්ඩුව ජාතිවාදයත් එක්ක සෙල්ලම් කරා. ඒකේ ප්‍රතිඵල තමයි අද අපිට සමාජයක් ලෙස අද අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද අපිට තරුණ ජීවිත දෙකක් අද අපිට අහිමි වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ හෙට දවසේ වෙද්දී තව මොන තත්ත්වයක් එයිද කියලා. ඒ වගේම අපිට ලැබෙන තොරතුරුත් අනුව ගත්තොත් එහෙම ඊයේ රෑත් ඒ වගේම මේ මොහොත ඇතුළෙත් මේ තත්ත්වය තාම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. නිසා බරපතල තත්ත්වයකට මේක පත් වෙමින් ඉනවා. ඇයි මේක මෙහෙම වෙන්න හේතුව? මම ඉස්සෙල්ලා කිව්ව වගේම මේ ආණ්ඩුව හොරුන් එක සෙල්ලම් කරා වගේම ඒ වගේම ජාතිවාදීන් එක සෙල්ලම් කරා. ඔබට මතක ඇති පහුගිය අවුරුද්දක කාලයක් ඇතුළේදී විශේෂයෙන්ම බුදුබල සේනාවේ ඥානසාර හාමුදුරුව අත්අඩංගුවට ගන්න බැරුව මාසයකට වඩා වැඩි කාලයක් හොරා පොලිස් සෙල්ලම් කර කර හිටියා මේ ආණ්ඩුව. ඊට පස්සේ එකම දිනයකදී මේ හාමුදුරුව අත්අඩංගුවට අරගෙන එක දවසෙම නඩු තුනක් අහලා ඒ වෙලාවෙම අපදින තත්ත්වයක් වඩ පත් වෙලා තිබුණා. ඒක නිසා අපිට දැනෙමින් තිබුණා මේක ආරක්ෂා කරන්න කවුද මැදිහත් වෙන්නේ කියලා. ඒ වගේම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඇතුළෙත් ඒ හාමුදුරුව කවුද ආරක්ෂා කරේ ආරක්ෂා කරන්න මැදිහත් වුණේ කියන දේ අපි දැක්ක ප්‍රසිද්ධියේ මාධ්‍ය ඇතුළේ සමහර ඇමතිවරු ඒකට මැදිහත් වෙලා ප්‍රකාශනිකුත් කරන්න පටන් ගත්තා. ඒ නිසා ආණ්ඩුවේ පහුගිය කාලේ ක්‍රියාකලාපය ඒක. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා රවුෆ් හකීම් ඇමතිවරයා ගිය අවුරුද්දේ ප්‍රකාශයක් නිකුත් කරා නැගෙනහිර පළාතේ ඉඳන් විශාල වශයෙන් මුස්ලිම් කඩ ගිනි තියෙන කටයුත්තක් සම්බන්ධෙනවා මේක වහාම මැදිහත් වෙලා නතර කරන්න ඕනේ කියලා. හැබැයි අපි අහනවා අපි මේ ප්‍රශ්නේ දිගින් දිගට මැද්දී අපි පොලිස්පතිතුමාත් එක්ක සාකච්ඡා කළා. අපි ඇහුවා මුස්ලිම් කඩ ගිය අවුරුද්දේ මුස්ලිම් කඩ කීයක් ගිනි තියන්න පොලිසියට පැමිණිලි ඇවිල්ලා තියෙනවද කියලා. පැමිණිලි 12යි ඇවිල්ලා තිබුණා. ඒ පැමිණිලි 12ත් එකක් LPTA ගිනිගත් ව්‍යාපාරී ස්ථානයක ගත්තොත් විදුලි කාන්දුවක්. ඊළඟට කහවත් එක්ක ගත්තොත් එහෙම පහන පෙරලිලා. ඊළඟට නාවල පිටිය ගත්තොත් එහෙම විදුලි කාන්දුවක්. එතකොට මේ පැමිණිලි 12ම 3ක් ගිය අවුරුද්දේ අපි මේක විමසද්දී මේ පැමිණිලි 3ක්ම ගත්තොත් එහෙම මේ ජාතිවාදී ක්‍රියාවලියක එක සම්බන්ධ නෙමෙයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ
මේ වගයුතු ආණ්ඩු නැත්තම් මේ බුද්ධියංශ ඒවා පිළිබඳ රට ඇතුළේ හෙළිදරව් කිරීමක් කිසිදු මැදිහත්වීමක් ආණ්ඩුව කරන්නේ නැහැ. ඒවා ඔහේ ඒ ජාතිවාදීන්ට තමන්ට කැමති කැමති විදිහට කරන්න යන්න ඉඩ දීලා බලන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි බුදුබල සේනාවේ දිලන්ත කියන මහත්මයා ප්‍රකාශයක් නිකුත් කරා තරුණ මුස්ලිම් 30කට වඩා වැඩි ප්‍රමාණයක් ISIS ගරිල්ලන්ට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. අපි අහනවා පහුගිය ආණ්ඩුව කාලයේ ඇතුලේ අඩුම තරමේ ඒ දිලන්ත මහත්තයන්ගේ පරීක්ෂණයක් කරාද ඔබට කොහොමද මේ තොරතුරු ආවේ කවුද ලංකාවේ එහෙම ගියේ කියලා. එතකොට මම මේ කියන තොරතුරු ඇතුලේ මොකද්ද වෙන්නේ? මේ තොරතුරු ඇතුලේ සිංහල සමාජයේ සැකය දනවන්න පටන් ගන්නවා. දෙමළ සමාජයේ සැකය දනවන්න පටන් ගන්නවා. මුස්ලිම් සමාජයේ සැකය දනවන්න පටන් ගන්නවා. ඒක නිසා අපි එකිනෙකා අතර සැකය මෝරන්න පටන් ගත්තා. මේක ආණ්ඩුව දන්නේ නැද්ද? මේක ඊටමත් දැනුවත්ව ආණ්ඩුව දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි. නැගෙනහිර කලාපේ ඔබ දන්නවා දිගින් දිගටම එක්කෝ විහාරස්ථානයක් ඇඩුවා කියනවා නැත්නම් භූමියක් ඇල්ලුවා කියලා සමාජ ජාල ඇතුලේ විවිධ ප්‍රචාර යනවා. අපි දිගින් දිගටම ආණ්ඩුවේ සමහර බලධාරීන්ට කිව්වා මේවට මැදිහත් වෙන්න. මේවා සාතිශ්‍යයක්, මේවා යම් සුළු සිද්ධීන් තියෙනවා තමයි. හැබැයි මේවා වහම මැදිහත් වෙලා මේවා නිවැරදිභාවය රටට එළිදරව් කරගෙන යන්න. මේ ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නැහැ. මොකද මේ ආණ්ඩුවට තිබ්බ වෙන වෙන සෙල්ලම් ටිකක් දිගටම කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා ආසන්න වෙච්ච සිද්ධිය වඳපෙති ප්‍රශ්නේ. ඔබ දන්නවා මේ අපි හැමෝම සමාජාල පාවිච්චි කරන නිසාම සමහර සමාජාල ඇතුලේ සමහර වීඩියෝ දිගින් දිගටම ප්‍රකාශයටපත් වෙන්න පටන් ගත්තා. සමහර කාන්තාවන්ගේ අට ඇඳුම් කපල පෙන්නලා පටන් ගත්තේ එවෙන් පෙති එනවා, එවෙන් ලේ එනවා, එවෙන් වෙන දියර වර්ගයක් එනවා, මේකෙන් වඳ වෙනවා කියලා. හැබැයි මේ ආණ්ඩුව ඒව ගැන සත පහකට ගණන් ගත්තේ නැහැ. හැබැයි අවසාන මොහොතේ අම්පාරේ මේ වෙච්ච සිදුවීම පදනම් කරගෙන ආයි නැවත යද්දී ගිය මේ මාසේ දෙවනිදා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශය නිකුත් කරන්නේ වඳපෙති කියලා ජාතියක් මේ ලෝකේ නැහැ කියලා. නිසා මේ ආණ්ඩුවේ නිහඬ පිළිවෙත සහ මේ ආණ්ඩුවේ කල්මැරීමේ ක්‍රියාවලිය, ඒ වගේම ආණ්ඩුව මේ ජාතිවාදීන් එක්ක සෙල්ලම් කරපු ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දකින්නේ මේ ප්‍රතිඵලයේ මේ අද මේ වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට තියෙනවා සමාජවාදී තරුණ සංගම විදිහට අපිට තියෙනවා පැහැදිලි විවේචනයක් ඒ ජනාධිපතිතුමාටත්, ඒ වගේම අග්‍රාමාත්‍යවරයටත්, මේ වර්තමාන ආණ්ඩුවටත්. ඔබ හොරුන් එක සෙල්ලම් කරා වගේම ඔබ ජාතිවාදීන් එක සෙල්ලම් කරන්න ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපිට මේ රට ඇතුලේ භුක්ති විඳින සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අද අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ මේක දැන් ආණ්ඩුව විතරක් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආණ්ඩුව පහුගිය නුවර වෙච්ච සිදුවීම අපි ගත්තොත් එම පැහැදිලිව දැනෙමින් තියෙනවා මේ වෙනතුරුත් ආණ්ඩුව සමත් වෙලා නැහැ. මේක පාලනය කරන්න, මේක වෙනස් කරන්න, මේක වෙන තැනකට යන්න ආණ්ඩුව මේ වෙනතුරුත් තාම මැදිහත් වීමක් කරගෙන නැහැ. මොකද අපි දන්නවා කුමාරසිරි මහත්මයාගේ මරණය වෙන්නේ මේ මාසේ දෙවනිදා. ඒ වගේම දෙවනිදා මේ වෙච්ච සිදුවීමත් එක්කම මේ ඒ හිටපු ප්‍රදේශයේ හිටපු සියලු දෙනා මේක පිළිබඳ යම් සම්මතය කර ගැනීම එක්ක මේක බේරගන්න සියලු සාකච්ඡා තියෙන වෙලාවේ තමයි සමහර සංවිධාන, සමහර හිමිවරු මේ ගමට ඇවිල්ලා මේ ගමේ තිබිච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් කරන්න මැදිහත් වුණේ. ඉවට සියල්ල තොරතුරු පොලිසිය ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒවට ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. හතරවෙනිදා පළවෙනි ප්‍රහාරය එල්ල කරනවා. ආණ්ඩුව ගත්තෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. ඊට පස්සේ පස්වෙනිදා උදේ 8 ඉඳන් ප්‍රධාන පාරේ, දිගන ප්‍රධාන පාරේ ඉඳන් මේ ක්‍රියාවලිය දිගටම පටන් ගන්නවා. මිනිස්සු දිගින් දිගටම එන්න පටන් ගන්නවා. ආණ්ඩුව පැත්තෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. පොලිසිය පැත්තෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. හවස 6ට තමයි ආණ්ඩුව ඇදිරි නීතිය දාන්නේ. එතකොට මේ අපි මේ තෙල්දෙණියේ සිට දිගන කියන මේ ස්ථානෙට කිලෝමීටර් 26ක දුරක් තියෙනවා. එතකොට මේ ගමයි මේ දිගනයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒක නිසා අර හිටපු ගමේ හිටපු තරුණයෝද මේ දැන් මේ තියෙන අද මේ මුස්ලිම් කඩවලට නැත්තම් මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙන. නෑ, මේක වෙනත් සංවිධානාත්මක ක්‍රියාවලියකට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට දැන්ට තියෙන තොරතුරු අනුව ඊයේ රෑත් ඒ වගේම මේ මොහොතෙත් මේ තත්ත්වයේ දිගින් දිගටම වර්ධනය වෙන්න පටන් අරන් තිනවා. ඉතින් ඒක නිසා අපි සමාජවාදී තරුණ සංගමයක් විදිහට අපි කියන්නේ දැන් අපිටත් ඒ වගේම මේ රටේ අනිකුත් තියෙන සියලු සංවිධාන කලාකරුවන්ට තම තමන්ට වෙච්ච දේශපාලන න්‍යාය පත්‍රයන් තියෙනවා. තම තමන්ට සංවිධාන වෙච්ච අනන්‍යතාවයන් තියෙනවා. ඒවා ඒ විදිහටම අපි තියාගෙන මේ මහා රකුසට, මේ මහා භූතයට අපි දැන් අපි මහා පවුරක් ලෙස මූණ දෙන්න පටන් ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි මේකට බයයි. නිසා අපි ජාතිවාදයේ වපුරන ඒ ජාතිවාදයේ වෙනුවෙන් වාසි ගන්න බලාගෙන ඉන්න මහතුරුන්ට කියනවා අපි ජාතිවාදයට බයයි. ඇයි අපි ජාතිවාදයට බය? වෙන මොකක් අතින්දනේ මේ ජාතිවාදය ඇතුලේ මේ ඉතිහාසයේ පුරාම අපි ඕනාවට වඩා ලේ දැකලා තියෙනවා. අපි ඕනාවට වඩා අපි දේපොළ විනාශ කරගෙන තියෙනවා. ඒ වගේම ඔය ඉතිහාසයේ කවදාවත් ජාතිවාදයේ වපුරපු
කිසිදු නායකෙක දුවෙක් පුතෙක් ඔබ හොඳට හොයලා බලන්න ඔවුන් මේ ජාතිවාදයෙන් විනාශ වෙලා නැහැ. ඔවුන්ගේ ජීවිත අහිමි කරගෙන නැහැ. ඔවුන් මිය ගිහිල්ලා නැහැ. මිය ගිහිල්ලා තියෙන්නේ අහිංසක අපේ අම්මලා තාත්තලා අපේ අයියලා අක්කලා අපි තමයි මේ විනාශය අත්පත් වෙන්නේ. ඒක නිසා අපි ජාතිවාදයට බයයි. ඒක නිසා අපි බයේ පැත්තකට වෙලා ඉන්න සූදානම් නැහැ. ඒක නිසා අපි දිගින් දිගටම මීට පෙරත් විශේෂයෙන්ම යුද්ධය අවසන් වුණ තත්ත්වය ඇතුළෙත් අපි දිගින් දිගටම ගත්තොත් එීම අපි මේ රට ඇතුළේ සහෝදරත්වය ගොඩනගන්න ඕනේ කියන මාතෘකාව ඇතුළේ විවිධ වැඩ විවිධ ක්‍රියාකාරකම් කරමින් ඉනවා. ඉතින් ඒ නිසා අපේ මේ මැදිහත් වීම තියෙන්නේ. ඒක නිසා මේකට දේශපාලන පක්ෂ ભેදකින් තොරව අපි මහා පෞරක් ලෙස මේ එන ජාතිවාදී ප්‍රවණතාවය පරාජයටපත් කරන්න අපි මැදිහත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම ආගමික නායකයන්ට අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම හැම ආගම එක සිංහල දෙමළ මුස්ලිම් හැම ආගමක නායකයන්ට අපි ආරාධනා කරනවා. දැන් ඔබ තව ඉදිරියට පියවරක් තිබිලා මේ රට ලේ විලක් බවට පත් වෙන යන තියෙන තත්ත්වයට වෙනස් කරගන්න ඔබ පියවරක් ඇවිල්ලා ඔබ ඔබේ ආගමික කටයුතු පැත්තෙන් මේකට මැදිහත් වීම කරන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා දැන් මෙතනින් එහාට සෙල්ලම් කරපු එක නතර කරන්න. පොලිසියත් එක්ක බොරුවට හදිසි නීති තත්ත්වයන් දාලා විතරක් මේක පාලනය කරන්න බෑ. ඒ නිසා මේකට ඇත්ත මැදිහත් වීම කරන්න පටන් ගන්න. මොකද මේ විනාශය වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ ආණ්ඩුවත් විනාශ කරමින් තමයි මේ ක්‍රියාවලිය අවසානයේ අවත වෙන්නේ කියලා අපි ආණ්ඩුවට මේ වෙලාවේ අපි නැවත මතක් කරනවා. මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ මේ ආණ්ඩුවත් විනාශ කරගෙන තමයි. ඒ නිසා ඔබ හිතනෝ නම් මේකත් එක සෙල්ලම් කරලා නතර කරන්න පුළුවන් කියලා. ඒක හිතතර තරම් ලේසි වෙන්නේ නැහැ. ජාතිවාදී පටන් ගත්ත මුහුණුවර නෙමෙයි හැමදාම අවසානයේ තියෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ඒ අවධානම ඔබ ගන්න. ඒ වගේම කලාකරුවන්, විද්වතුන්, ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා දැන් අපි තම තමන් හිටපු තැන්වල තම තමන්ගේ ස්ථාවරයන්වල ඒ විදිහම තියාගෙන මේ ජාතිවාදී ගැටලුවට මේකට ප්‍රවේශයක් ගන්න අපි හැමෝම පවුරක් ලෙස එකට එකතු වෙන්න ඕන කියලා. ඒ වගේම අපි තරුණ තරුණයන්ට ආරාධනා කරනවා විශේෂ මුස්ලිම් දෙමළ සිංහල තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා. අපි දන්නවා මේ එක කොට්ටාසයක්වත් සිංහල දෙමළ මුස්ලිම් එක තරුණ තරුණයෙක්වත් බහුතරයක් ජාතිවාදයට විරුද්ධයි. ඒ නිසා ඔවුන් ජාතික සමගිය තමයි පක්ෂය. ඒක නිසා ඔබේ හඬ ඔබේ ක්‍රියාකාරාපය මේකත් එක්ක නැවත ඉතාමත් ඉක්මනට ක්‍රියාශීලී තැනකට ගේන්න. ඒක නිසා අපි සූදානම් වෙනවා මේ සංවිධාන සියල්ලත් ඒ වගේම අනිකුත් රට ඇතුලේ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සියලු සංවිධාන සියල්ල ඒකාබද්ධ කරගෙන විශේෂයෙන්ම ඉදිරි මාස 6 ඇතුළතදී සිදුවීම නෙමෙයි ඉදිරි මාස 6 ඇතුළතදී ඉතාමත් යෝධ පවුරක් ලෙස මේ ජාතිවාදී පරාජයටපත් කිරීම විශේෂයෙන් මේ රට ඇතුලේ මතුවෙමින් මේ මහා ජාතිවාදී භූතයන්ට ප්‍රහාර එල්ල කිරීම නැත්නම් ඔවුන් මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියට අපි පවුරක් ලෙස ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස් තමයි සමාජවාදී තරුණ සංගමයේ අපිට තියෙන්නේ.